ஐபோ அண்டதா சுபுருது பாரதி சுபுருது வேலாவட்டோ வேக்வார்னே ஹரைய கேம்புர தெனும சபிரி வியாபாரிக்க கதாபா பிஸ் 24 சவன் சமக அதாப சமக கதாபாட பேமினத் திபேண்டே ஆசாரிய உபாலி எம் சேதர மகதா ஓ ஸ்ரீலங்கா ஜாத்தியந்திர பௌத்த அகாடமிய மகனுவர பல்லிக்கலே ஸ்ரீலங்கா ஜாத்தியந்திர பௌத்த அகாடமியே மண்டபாதிபதிவரா லெச சேவைய கர்ணவா அத்தரம் அப்பி அத சூதானம் வன்னே ஓ அத்தியாபன விசேஷஜ்ஞே ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව අපි ඔහු සමග කතා කිරීමට සූදානම් වන්නේ අපි ආයුබෝවන් කියව ඔබ පිළිගන්නවා අපි වැඩසටහනට ඇත්තටම දැන් මේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ අකඩමිය කියලා කියන්නේ මොකද්ද ආචාර්ය උපාලි සේදර මහත්මයා ජයන්ත මේක අවුරුදු 6ක් විතර වෙනව පටන්ගෙන මේක අත් වශයෙන් ශ්‍රී දළදා මාලිගාවේ උසස් අධ්‍යාපන ආයතනයේ විදිහටයි තියෙන්නේ මේක දේවඩ නිලමේ ආචාර්ය නිලංග ප්‍රදීප් දෑල මැතිතුමාගේ සංකල්පයක් මල්ලතුස්ගිරි දෙපාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ පිළිගැනීම උඩ බෞද්ධ වාතාවරණයක් තුළ හොඳ හැදියාවකින් යුතුව විශේෂයෙන්ම ජාත්‍යන්තරයට බෞද්ධ අධ්‍යාපනයත් අනිකුත් කුසලතාත් මේක හුදෙක් බෞද්ධ අධ්‍යාපනය සඳහා නෙවෙයි අනිකුත් කුසලතාත් ගෙන්නන්න පුළුවන් ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ඇති කරන එක ලංකාවට පමණක් නෙවෙයි ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් ඇති කිරීමේ බලාපොරොත්තුෙන් තමයි මේ ආයතනය පටන් ගත්තේ. ඉතින් මේක දැනට මේ සඳහා ඉතාම හොඳ සෞන්දර්ය භූමි භාගයක් අපිට ලැබිලා තියෙනවා අක්කර 27ක ඉතාම සෞන්දර්ය මම හිතන්නේ පේරාදෙණි විශ්වවිද්‍යාලය ළඟට තියෙන හොඳම සෞන්දර්ය ප්‍රදේශය කියලා හිතන්න පුළුවන් දුම්බර මිටියාවතේ කොණ්ඩසාලේ පල්ලේකැලේ අපිට කොටින් කිතොත් පහුගිය අවුරුද්දේ මධ්‍යම පළාතේ හොඳම උද්‍යානයට ලැබෙන තෑග්ගත් අපේ සීබා සරසවියට ලැබුණා. ඒ වගේ හොඳ භූමි භාගයක හොඳ චේතනාවකින් පටන් ගත්ත උසස් අධ්‍යාපන ආයතනයක් ආචාර්ය උපාධිය, MA උපාධිය, يعني PhD උපාධිය, MA උපාධිය, BA උපාධි, බැචලර්ස් මට්ටමේ උපාධි සහ ඩිප්ලෝමා සහතික පාඨමාලාවල ඇතුළු ප්‍රෝග්‍රෑම් 86ක් මේ වෙනකොට අපි සපයනවා මේ ලංකාවේ සහ ජාත්‍යන්තර ජනතාව. අතරම මේ උපාලි මහත්මයා මේ මේක ඇත්තටම සරසවියක් වගේ තනක්. මේකට අපි කියන්නේ සීබා කැම්පස් කියලා. සීබා සරසවිය කියලා තමයි මේක විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදාන කරන තවත් පෞද්ගලික ආයතනයක්. සම්පූර්ණම පෞද්ගලික ආයතනයක්. එතකොට කොහොමද මේකට ඇතුළත් වෙන්නේ? මේකට ඇතුළත් වීම සඳහා අපි රජයේ විශ්වවිද්‍යාලයට වඩා තරමක් වෙනස් ක්‍රියාමාර්ගයක් ගන්නවා. රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න ඒ ලෙවල් සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලලා ලයිස්තු ගත වෙලා ලක්ෂයක් ඉල්ලන එකෙන් 20,000කින් වරම් ලබාගෙන ඇතුළට යන බලාගෙන ඉන්න ඕනේ නේ. අපේ විශ්වවිද්‍යාලයට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මූලික වශයෙන් අපිත් රජයේ විශ්වවිද්‍යාලවලට වාගේ උසස් පෙළ සමත් වෙලා තියෙනවනම් විෂයන් තුනක් ඔහුට ඇයට ඉල්ලුම් කරන්න පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍යත් නැහැ. අපි හරිගස්සලා තියෙන්නේ ඇතුළත් වීම ප්‍රවේශය සඳහා සුදුසුකම් ඉනිමගක්. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් සාමාන්‍ය පෙළ කරලා ආපු ළමෙක්ට උසස් පෙළ නැත්තම් ඒත් අධ්‍යාපනයේ වරම් ලබන්න පුළුවන් සීබා සරසවිය වගේ තැනක. හේතුව ඒ ඇයට ඇවිල්ලා පදනම් පාඩම්